මම පළවෙනි වශයෙන් කියනවානේ මේ ප්‍රතිපත්ති ශදීම කියන්නේ ඒකේ යම්කිසි මූලික අංග තියෙනවා මූලික අංග තියෙනවා මේ අංගවලදී අපි විශේෂයෙන් අනාගතය දිහා බලන්න අපි හුඟක් වෙලාවට අපේ තියෙන්නේ අපි අතීතය ගැන අපි හොඳට දන්නවා අතීතය ගැන දන්නකොට අතීතයේ මත පදනම්ව ප්‍රතිපත්ති හදන එක වැරදි එතකොට අනාගතය මොකද්ද කියලා අපේ යම්කිසි තක්ෂණයක් තියෙනවා ඊළඟට අපි මොහොම යථාර්ථවාදීව අද තියෙන தત્ත්වය මොකද්ද අපේ රටේ අපේ තියෙන සම්පත්වල අපේ තියෙන ශක්්‍යතාවල தત્ත්වය ගැන යථාර්ථවාදී නිගමනයකට එන්න ඕනේ ඊට අමතරව අපිට අපේ තියෙන ප්‍රභවයන් මොනවද කියලා යථාර්ථවාදීව අඳුනගන්න අපි හැම වෙලෙම විශේෂයෙන් පොඩි රටක් හැටියට අපේ රට මිලියන 20ක් 21ක් වෙන රට ඒ කියන්නේ ග්‍රේට මුම්බයි මහා මුම්බයි ප්‍රදේශයේ එහෙම නැත්නම් National Capital Region of New Delhi කියන එක වගේට අනුරූප ප්‍රමාණයක රටක්. එතකොට අපි හැම වෙලෙම අපේ බාහිර වාතාවරණය ගැන අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ හොඳ තක්ෂේපයක් තියෙනවා. විශේෂයෙන් අපේ තරගකාරී රටවල් වියට්නාමය වගේ රටවල කරන්න මොනවද කියලා අපි අවබෝධයක් දැනුමක් තියෙනවා. එහෙම නැතුව අපි මේක ස්වායත්තව ස්වයිරීව අපිට ඕන දේවල් කරලා අපිට ජයග්‍රහණය කරන්න බෑ. ඊළඟට මම හිතන්නේ අවසාන වශයෙන් සාමාන්‍යයෙන් ජාතික ප්‍රතිපත්ති ගැන කතා කරනවා නම් අපි පුළුල් අවශ්‍යතා ජනතාවගේ වගේම රටේ අවශ්‍යතා ගැන කල්පනා ගැනට පෙරදරි කරගන්න ඕනේ පාර්ශ්වකරුවන්ගේ ඒ අයගේ ඒ ආත්මාර්ථකාමී අවශ්‍යතාවයන් සවන් දුන්නට ඒවට හැම එකටම මුළුතැන දෙන්න විදිහක් නැහැ මේ තේමාව යටතේ මම කරුණු හයක් ඉදිරිපත් කරලා තියෙනවා මගේ ලියවිල්ලේ පළවෙනි කරුණ ආසියාව තමයි අපේ අනාගතය. ලෝක ආර්ථිකයේ මර්මස්ථානයේ බඩපත් වෙන්නේ ආසියාව. සාමාන්‍යයෙන් ඒක සාමාන්‍යයෙන් වෙළඳ ආර්ථිකයේ අපි දැකලා තියෙන දේ තමයි ළඟ තියෙන රටවල එක තමයි ආර්ථික සම්බන්ධතාව තියෙන්නේ. නමුත් අපේ තියෙන්නේ අපි තවමත් යුරෝපය ඇමරිකාවට තමයි වැඩිපුර අපනයන යවන්නේ. ඉතින් අපි අද ආසියාව ගැන ලොකු අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම ආසියාවේ තියෙන සමාගම් ඒ රටවල් වල ප්‍රතිපත්තීන් ගැන ලොකු අවධානයක් යොමු කළ යුතුයි. අපේ අවසාන අරමුණ ගිය යුත්තේ RCEP වගේ Regional Comprehensive Economic Partnership වගේ වෙළඳ ගිවිසුමක් ඇතුළට සම්බන්ධ වීම තමයි අපේ අවසාන අරමුණ ගිය යුත්තේ. අපිට කතා කරන්න උලන් ගැන ඒකේ ආර්ථික විද්‍යාවේ තියෙන ප්‍රශ්න ලෝක වෙළඳ ගිවිසුම ඒ කියන්නේ World Trade Organization එකේ අද තියෙන අකර්මණ්‍ය තත්ත්වය එවැනි දේවල් ගැන දිගට කතා කරන්න පුළුවන්. අපි වටේට තියෙන රටවල් දිහා බැලුවම අපි ඉන්දියාව සහ වියට්නාමය දිහා බැලුවොත් අපි තමයි ඉන්දියාවත් එක්ක ද්විපාර්ශ්වික ගිවිසුමක් මුලින්ම අත්සන් කරේ. 98 අත්සන් කළා 2000 ක්‍රියාත්මක වුණා. අද වෙනකොට ඉන්දියාව තව රටවල් 20කට විතර ගිවිසුම් අත්සන් කළා තියෙනවා. තව අත්සන් කරගෙන යනවා. මොකද ඒගොල්ලෝ තක්සේරු කරා මේ ලෝක වෙළඳ සංවිධානය තුලින් මේක කරන්න වෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ගේ තක්සේරුව හරියි. අපි වෙනකොට මේ වෙළඳ සාකච්ඡා සම්පූර්ණයෙන් නවත්තලා දැම්මා 2008 විතර. වියට්නාමයේ ගත්තාම ඒ වගේම ඊටත් වැඩි ප්‍රමාණයකට ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ TPP, RCEP ඔය කියන මහා පරිමාණ ගිවිසුම් සියල්ලටම ඇතුළත් වෙලා තියෙනවා. මම ඉදිරිපත් කරලා තියෙන පළවෙනි වගුවේ පැහැදිලි කරලා තියෙනවා 2014 ආයෝජන සහ අපනයන රටවල දෙකේ අපේ අපන අපේ ආයෝජන අත්වශ්‍යම ඒගොල්ලන්ගේ ආයෝජන වැඩි වුණ ප්‍රමාණයට වැඩිය විශාල වෙනසක් නෑ අපේ නව ගුණයකින් ආයෝජන වැඩි වුණා විදේශ ආයෝජන ඒගොල්ලන්ගේ හත් ගුණයකින් වැඩි වුණා ඒගොල්ලෝ ලොකු රටක් වුණාම ඒ හත් ගුණය බොහොම ලොකුයි නමුත් අපනයන ගත්තහම අති විශාල වෙනසක් තියෙනවා අපේ අපනයන දෙගුණයකින් වැඩි වෙනකොට එයාගේ අපනයන 9.5 ගුණයකින් වැඩි වෙනවා එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් මේකේ යම්කිසි සාධකයක් මොකද්ද මේ සාධකය මාකට් ඇක්සස් කියන එක ඒගොල්ලෝ වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම තුළින් ලබාගෙන තියෙනවා ඒගොල්ලෝ ලෝක වෙළඳ සංවිධානයට අතුලත් වුණේ 2006 අපි ලෝක වෙළඳ සංවිධානයේ 947 ඉඳන් ගැට් එකේ සමාජික ඒ අතරතුර කාලේ ඒගොල්ලෝ විශාල ගිවිසුම් ගන්නකට අතුලත් වෙලා තියෙනවා ඒක එකක් දෙවෙනි එක මම මේකේ වඩා සවිස්තරව ඉදිරිපත් කරනවා ග්ලෝබල් ප්‍රොඩක්ෂන් නෙට්වර්ක්ස් ජාත්‍යන්තර නිෂ්පාදන ජාල වලට ඒගොල්ලෝ ඉතාමත්ම සාර්ථක ඇතුළත් වෙලා තියෙනවා මම මෙතෙන්දි මම පසුව සඳහන් කරන්නම් මේ ජාල වල වැදගත්කම
සහයවට වෙළඳ ගිවිසුම් වල අවශ්‍යතාව. වෙළඳ ගිවිසුම් හෝ වෙළඳ ප්‍රතිපත්ති ගැන කතා කරනකොට නවීන යුගයේ අපි කතා කරන්නේ නැහැ මේ වෙළඳ ශේෂ ගැන, වෙළඳ ශේෂය ධනද ඍණද ඔයගේ දේවල් ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ ඒකෙන් දෙන ස්ථාවර භාවය. මම කියන්නේ වැගබෙඩිය මහතා කතා කරනකොට තිබ්බා ව්‍යාපාරිකයෝ වුණාම ඒගොල්ලන්ට යම් කිසි ස්ථාවර භාවයක්, ප්‍රෙඩිකටබිලිටි එකක් අවශ්‍යයි. හැම වෙලේම බදු ප්‍රතිපත්තිය රෝමයේ වෙනස් වෙනවා නම් ඒගොල්ලන්ට හරි අමාරුයි වැඩ කරන්න. එවැනි රටවලට ඒගොල්ලෝ එන්නේ නැහැ. විශේෂයෙන් මේ ග්ලෝබල් ප්‍රොඩක්ෂන් නෙට්වර්ක්ස් ගත්තාම ඒවා ඉතාමත්ම සංවේදී එක එක කැළඹීම්. එතකොට ස්වභාවික කැළඹීම් තියෙනවා. උදාහරණයක් හැටියට බැංකොක් නගරයේ වටේට තිබුණු ගම් වතුර නිසා ලෝකයේ හැමතැනම නිෂ්පාදන කටයුතු අඩාලු වුණා. ඒ වගේ දේවල් පාලනය කරන්න පුළුවන් තරමට පාලනය කරන්න බැරි කොට ඒගොල්ලෝ කරන්නේ නෛතික ස්ථාවරභාවය වෙනුවෙන් මහන්සි වෙනවා. ඒක නිසා ඒ අය ඒව ආකර්ෂණය කිරීමට වෙළඳ ගිවිසුම් අවශ්‍යයි. ඊළඟට තුන්වෙනි කරුණ හැටියට මම ඉදිරිපත් කරන්නේ සේවා සම්බන්ධයි. දැන් සේවා ගැන ගත්තාම සාමාන්‍යයෙන් මම හිතන්නේ කලින් කතා කරා සේවා අපනයනිය ගැන කලින් ගතිකෝ දෙන්නම කතා කරා. ඒක ඉතාමත් වැදගත් දෙයක්. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒක වැදගත්කමේ ප්‍රමාණය. ඇත්ත වශයෙන්ම අපි ජාත්‍යන්තර සේවා ආර්ථික සේවා ප්‍රතිපත්ති ගැන කතා කරනවා. අපි කතා කරනවා මෝඩ් හතරක්, මාදිලි හතරක සේවා වෙළඳාම් ක්‍රම ගැන. ඒ ගැන මට අවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් මට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් අපි උදාහරණයක් ගැන ගත්තොත් අපේ සේවකයන් తాවකාලික වශයෙන් මැදපෙර දිගට කොරියාවට වැනි තැන් වලට යවන එක සේවා අපනයන කටයුත්තක්. ඒක සේවා අපනයන මෝඩ් 4 සර්විස් එක්ස්පෝර්ට් එක. ඒ සේවා අපනයන සහ සාමාන්‍යයෙන් ඉදිරිපත් කරලා තියෙන මහ බැංකුව ඉදිරිපත් කරලා තියෙන දත්ත අනුව කරන සේවා ආදායම් එකතු කරලා බැලුවම අපේ බාණ්ඩ අපනයනට වඩා ඉහළයි. එතකොට මේ සේවා අංශය තමයි අත් වශයෙන්ම මහා අර්බුදකාරී මිනිස්සු පෙළපාල යන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මොකද තුන්වෙනි මාදිලිය හතරවෙනි මාදිලිය කියන එක ඉතාමත්ම ලේසියෙන් ආවේගශීලීව මිනිස්සුන් අවසන්ඩ පුළුවන් සාධක එතන තියෙනවා. නමුත් විද්වතුන් හැටියට ඒ සාධක දිහා යථාර්ථවාදීව බලලා කල්පනා කරලා කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව නිකන් මේ සටන් පාඨවලට කතා කරන්න නම් විද්වතුන් අවශ්‍ය නැහැ. ඒව කතා කරන්න වෙනම කට්ටියක් ඉන්නවා දේශපාලනඥයෝ. අපි උදාහරණයක් ගෙනට ගත්තොත් මට කලින් කතා කරපු නෑනා කරුණාරත්න මහත්මිය කිව්වා කොරියාවේ ඉන්දියාවේ දීලා තියෙන කොන්දේසි. දැන් ඔවැනි කොන්දේසි වෙළඳ ගිවිසුම් වල සේවා වෙළඳ ගිවිසුම් වල ලියන්න පුළුවන්. මම කියන්නේ ඒක හරි කියලා. මම සාමාන්‍යයෙන් විවෘත වෙළඳාමට කැමති පුද්ගලෙක්. නමුත් ඒවා ලියන්න පුළුවන්. ඒ සේවා ගිවිසුම් වල ඒවා තියෙනවා. ඕන කෙනෙක් ගිහිල්ලා බැලුවොත් සිංගප්පූරුවයි ඉන්දියාවයි අතර ගිවිසුම කොහොමද අත්සන් කරලා තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා මෝඩ් 4 කමිට්මන්ට්ස් කියලා. ඒ කමිට්මන්ට්ස් වල තියෙනවා මේ අවම වැටුප ගෙවිය යුතුයි. ඒකේ තියෙනවා විධායක ශ්‍රේණිය අය පමණයි. විධායක ශ්‍රේණිය අයගෙන් මෙච්චර ප්‍රතිශතයක් පමණයි. ඒ අයගේ භාර්යාවන්ට රැකියාවක් කළ හැකි නොහැකි. ඒ සියලුම දේවල් සේවා ගිවිසුම වල දාන්න පුළුවන්. ඒ කියන්නේ ඒක කොයිතරම් නම්‍යශීලීද කියලා මේක පිළිගන්නේ නැහැ. මේකට විරුද්ධ අය මේ නම්‍යශීලී දෙයක් තියෙනකොට ඒකෙන් කරන්න පුළුවන් අර දැනට තියෙන අභිමතය. දැන් තියෙන්නේ අභිමතය, ඩිස්ක්‍රෙෂන් කියන්නේ. ඒ කියන්නේ වීසා ගන්න බෑ, නමුත් වීසා ගන්න පුළුවන්. වීසා ගන්න නම් ලියුමක් ඕනේ. ලියුමක් කියන්නේ අභිමතය. එතකොට ලියුම යන්නේ ලක්ෂ දෙකටද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. BOI නම් ඒක ඇත්තට කරදරයක් නැතුව ලියුම ලැබෙනවා. අර කලින් මේ කතිකයක් කිව්වා සේවකයෝ නැති ප්‍රශ්නයක්. ඉතින් සේවකයෝ නැතුව තමගේ ව්‍යාපාර කඩා වැටෙනකොට ලක්ෂ දෙක හරි කීය හරි දීලා ගන්නවා. එතකොට මෙවැනි ගිවිසුමක මේ අවශ්‍ය කොන්දේසි හරියට ලියුවම ඒ අභිමතය අයින් කළා යම් කිසි ස්ථාවර තත්ත්වයක් ඇති කළ දෙන්න පුළුවන් ආයෝජකයන්ට. ඒ වගේම අපේ දේශීය ව්‍යවසායකයන්ට ඒ ස්ථාවරභාවය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මම මෙතනදී කතා කරනවා ලංකාවේ දැන් තියෙන්නේ 4.4ක විරැකියා තත්ත්වයක්. එතකොට බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කේ මම හිතන්නේ 3ටත් අඩුයි. ඒ කියන්නේ ෆුල් එම්ප්ලොයිමන්ට් කියලා කියන තත්ත්වය තමයි දැන් තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අනිවාර්යෙන් ලේබර් ෂෝටේජස් තියෙනවා. මේකේ තියෙනවා තව පැති. අපේ කාන්තාවෝ 135%කට අඩු සංඛ්‍යාවක් තමයි ශ්‍රම හමුදාවට සහභාගී වෙන්නේ. ඒක වෙනස් කරනවද නැද්ද? ඒක අපේ සංස්කෘතියට උතුම්ද? ඒව කතා කරන්න පුළුවන්. නමුත් ඔය තත්ත්වයන් යටතේ ලංකාව ඉදිරියට යන්න ඕන නම් අත්‍යවශ්‍යම ලේබර් කොන්ට්‍රැක්ට්ස්
එහෙම නැත්නම් මේ වැනි කිසුම් වලින් ඒ අවශ්‍ය විධිධාරණ යොදන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාකාරී වෙන්න බෑ. එතෙන්දී කියන්න තියෙන්නේ කවුරුවත් කියන්නේ ආගමන විගමන නීති අහෝසි වෙනවා කියලා කිසුම් වලින්. කවුරුත් කියන්නේ නැහැ ලංකාවේ වෙළඳදැන්වීමක් දැම්මම ඒකට ඉන්දියන් කාර්යෝ හරි චීන මිනිස්සු හරි කවුරු හරි එනවා කියලා. ඒගොල්ලෝ එන්නේ වෙළඳදැන්වීම නැතුව දැන් වැඩ කරනවා. කිසුම්වත් තිබ්බහම ඒ කිසුම්ෙන් කිසිදයක් වෙනස් වෙන්නේ නැහැ. හතරවෙනි කරුණ බොහොම කෙටියෙන් හතරවෙනි කරුණ මම කෘෂිකර්මය ගැන කතා කරනවා. කෘෂිකර්මය ගැන මූලික වශයෙන් තියෙනවා ෆයිටෝසැනිටරි රූල්ස්. ඒවා සමහර වෙලාවට තීරුවදු නොවන බාධක හැටියට නොන් ටැරිෆ් බැරියර්ස් හැටියට යම් යම් රටවල් පාවිච්චි වෙලා තියෙනවා. ඉන්දියාවේ අත් වශයෙන්ම කිසුම්ේ මුල් දවස්වල ඒව පාවිච්චි වුණා ඒ ආකාරයකට. ඒක සමහර ලට නුදරොත් කමෙන්ට් පුළුවන්. ඒක යම් යම් ප්‍රශ්න තියෙනවා. අපි ඒව විචනය කරලා තියෙනවා. ඒවට විසඳුම් දැනට ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් අලුත් විසුමක් එනතුරු ඒ විසුම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට කර්මාන්ත අංශයෙන් ඒ කියන්නේ මැනුෆැක්චරින් කියන එකේ නිෂ්පාදනයේ පැත්ත ගැන කවුරුත් උනන්දුයි. නමුත් අත් වශයෙන් මේක අපේ ආර්ථිකයේ දැන් පොඩි කොටසක්. ඒක සමහර ලට අපිට මේ තත්ත්වය වර්ධනය කරන්න අපිට මේ සාමාන්‍ය low cost labor මත පදනම්ව ඒක ක්ෂේත්‍රයේ දිනුවෙන්ද ඉඩකඩ බොහොම අඩුයි. මොකද අපේ බලශක්ති වියදම අපේ අනිත් තරගකාරී රටවල් වලට වැඩිය ඉහළයි. ඒ වගේම අපේ ශ්‍රමය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රමය එක පැත්තකින් නෑ අනිත් පැත්තේ වියදම්. ඒතර මේ තත්ත්වයටදී අපිට තියෙන්නේ high value x manufacturing වලට යන එක. එතනදි තමයි අර global production networks කියන එක වැදගත් වෙන්නේ. ඒකට මම අවධාරණය කරනවා. දැනට ලංකාව සාකච්ඡා කරගෙන යන ඉන්දියාව චීනය සිංගප්පූරුව යන රටවල් එක්ක තියෙන ගිවිසුම් ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අමතරව ඒක තියෙනවා යම් යම් මතභේද සාකච්ඡා දේවල්. ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහාචාර්යතුමා ඒ කියන්නේ යම් ප්‍රශ්න මතු කරලා තියෙනවා. එයා කියන්නේ ඊට වැඩිය හොඳයි ඒක පාර්ශ්වීයව ලිබරලයිස් කරන එක ගිවිසුම් නැතුව. මම හිතන්නේ ඒක ඉතාම වැදගත් පියවරක්. මොකද විශේෂයෙන් GPNs ගත්තාම රටවල් ගණනාවක් ඇතුළත් වෙනවා. rules of origin කියන එක පාවිච්චි කරන එක ටිකක් දුෂ්කර වෙනවා global production networks. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ලංකාවේ ආර්ථික සංශෝධන ආර්ථික ප්‍රතිසංස්කරණ වෙලා තියෙනවා පියවර 3-4කින්. පළවෙනි පියවරේ අත් වශයෙන්ම අපි විදේශීය වෙළඳ ප්‍රතිපත්ති ඉතාමත්ම ඉක්මනින් ක්ෂණිකව ශක්තියක් වෙන විදිහට තමයි වෙනස් කරේ. එතෙන්දි සෑහෙන සමාගම් වලට හානිකර දේවල් එයාට කඩාවැටෙනවා. මොකද හිටපෙටිය ආරක්ෂිත වෙළඳ පොළක් විවෘත කරලා දැම්මා 1977-78 කාලේ. දැන් තියෙන්නේ ඒ පරිමාණයේ වෙනස්කම් නෙමෙයි. නමුත් ඒ වුණත් adjustment facility එක ගැන ආණ්ඩුව කතා කරනවා. ඒ කියන්නේ ආණ්ඩුව ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ඕනෑම වෙළඳ ප්‍රතිපත්තියක තිබිය යුතු දෙයක්. බොහොම ස්තුතියි. TPP එක භූදේශපාලන අවශ්‍යතාව උඩ චීනය කොන් කිරීමේ කටයුත්ත පෙරදැරි කරගෙන ඇමරිකාව කරගෙන ආපු වැඩ. දැන් වියට්නාම් එකත් තමයි දෙපැත්තම හිටියේ. දැන් RCEP එකත් එක්ක අපි සම්බන්ධ වෙන්නම්. අපේ තියෙන පළවෙනි පියවර ආසියාන් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න ඕන. නමුත් ගිවිසුමක් අත්සන් කරන එක ඒක නෙගෝෂියේට් කරන එක පාර්ශ්වයකට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක පාර්ශ්වයකට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් බ්‍රිතාන්‍ය කැනඩාවෙන්ද කාගෙන්ද ඇහුවාම ඔය යුරෝප සංගමයෙන් අයින් වෙලා අපිත් එක්ක යුසුමක් අත්සන් කරනවාද කියලා ආ වෙලාවක් තියෙනවනම් කරන්නම් කියලා. මොකද ඕවා කරන එක බොහොම කාලය සහ ඒ සීමිත සම්පත් වලින් කරන්න ඕන දේවල්. ඒගොල්ලෝ ප්‍රමුඛතාවය දෙන්නේ ප්‍රමුඛ රටවල්වලට. දැන් එතනදී තමයි මම හිතන්නේ ද්විපාර්ශ්වික යුසුම් කීපයක් අත්සන් කරන්න වෙනවා. සිංගප්පූරුවත් එක්ක යුසුම ඇත්තටම සිංගප්පූරුව එක්ක යුසුම අවශ්‍යද නැද්ද කියලා තර්ක කරන්න පුළුවන්. නමුත් ඒක අර ආසියාන් එකට ඇතුළත් වීමේ පූර්ව කොන්දේශයක් හැටියට තමයි මම දකින්නේ. එතනින් ඊළඟට ඒගොල්ලෝ ආසියාන් එක සමාජික වෙන නිසා ආසියාන් එක කිවිසුමක් අත්සන් කිරීමට අවශ්‍ය කොන්දේශි සකස් වෙන්නේ ද්විපාක්ෂික කිවිසුම. ඒවා වැඩි කාලයක් පවත්වන දේවල් කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන අවුරුදු 4ක් 5ක් වගේ කාලයක් ඇතුළත ආසියාප එකට යන්න පුළුවන් කියලා. ආසියාප එක යනවා නැද්ද කියලා තාම නිශ්චිත නැහැ. TPP එකේ ප්‍රශ්න තාම ඉවර වෙලා නැහැ. එතකොට ඒ ක්‍රියාදාමය එනකොට අපි ලෑස්ති වෙලා ඉන්නවා. මතක තියාගන්න ඕනේ මේවට යන්නේක ලේසි වැඩක් නෙමෙයි. දැන් මම සිංගප්පූරුවේ අපිට ඉදිරිපත් කරපු කොන්දේශි දිහා බැලුවා. ඒ දවස්වල සිංගප්පූරුවත් එක්ක අපි සාකච්ඡා තිබ්බ 2003. ඒවා මහා සංකීර්ණ කොන්දේශි. මම ඒව දිහා බලලා මම කිව්වා මේවා ටෙලිකොම් සෙක්ටර් එකට දැම්මොත් අපි යුසුම අසම් කරපු දාම යුසුමේ උල්ලංඝනය කරන
උපන්දේශ උල්ලංඝනය කරන තත්වයකට වැටෙන. එහෙනම් ඉතාමත්ම පරිස්සමෙන් මේවට යන්න ඕනේ. එතනදී තමයි ඉන්දියාවයි චීනයයි එක්ක කටයුතු කරන්න පහසු. මොකද ඒගොල්ලෝ ඊට වැඩිය අතන ඉන්දියාව ඊට වැඩිය හුඟක් නම්‍යශීලී. චීනය කල්පනා කරලා බලුවම තේරෙයි චීනය නම්‍යශීලී රටක් නෙමෙයි. වැඩිය ව්‍යතිරේක ඉඩ දෙන්නේ නැහැ. ඉන්දියාව වා ව්‍යතිරේකවලට ඉඩ දෙනවා. චීනය එච්චර ව්‍යතිරේකවලට ඉඩ දෙන්නේ නැහැ. ආසියාන් එකේ කරන්න ඔය මාවතේ තමයි ආසියාන් එක දුවන්නේ. එතකොට අපිට පුළුවන් එහෙම වුණොත් අපි ලොකු කුලකයක ඉන්නවනම් අපිට පුළුවන් ඒ තැන්වල විශේෂිත පර්යේෂණාගාර හදලා විශේෂිත පාසුකම් සපයලා එතනින් අනුමැතිය ලැබුණොත් හරි කියලා කියන්නේ. එතකොට දැන් ඒක එක විසඳුම. ඊළඟට අපේ තියෙනවා අපේ මං කිව්වා වගේ අපේ තිබ්බා මේ ආහාර පිළිබඳ ප්‍රවිතිය පිළිබඳ ප්‍රශ්නය. ඒක සාධාරණ ප්‍රශ්නයක්. අපේ රටේ තියෙනවා වෙන රටවලත් තියෙනවා. එතකොට අපි මුල් දවස්වල ඉන්දියානු ගිවිසුම යටතේ සොසේජස් කියලා අපි ගමුකෝ. ලංකාවේ සොසේජස් පටවනවානේ පිටරට. ওই කන්ටේනරය ගෙනිච්චාම චෙන්නයි වරායට ඒගොල්ලෝ කියනවා මේකේ ප්‍රවිතිය කෝසහතිකේ. ෆයිටෝ සැනිටරි රූල්ස් කියලා මම මේක සඳහන් කරලා තියෙනවා ෆයිටෝ සැනිටරි රූල්ස්. කොහොම මේකේ ප්‍රවිති සාති. එතකොට අපි මෙන්නවා ලංකාවේ සාති. එන්නවා මේගොල්ලෝ කියන ඕවා මොනවද අපිට ඕවා පිළිගන්න බෑ. කාන්පූර් වලින් ගේන්න ඕනද? කාන්පූර් තියෙන්නේ චෙන්නයි වලට හුඟක් ඈතනේ. කාන්පූර් වලට ගිහිල්ලා එතන මිනිස්සුන්ට ගතමනාවක් දීලා එතනින් ගියක් හරි අරගෙන ඕක අරගෙන යනකොට මේක කුණු වෙනවා. හරි. ඕකට තමයි ෆයිටෝ සැනිටරි රූල්ස් හරියට හදන්නේ නැතිකොට ඇති වෙන ආනිසංස. දැන් ඔබට විසඳුම වෙරිටේ සංවිධානය, වෙරිටේ රිසර්ච් කියන සංවිධානය ඉතාමත්ම හොඳට ඒ අපනයන කරුණෙක් පිට වැඩ කළා. ඒකට විසඳුමක් ඉදිරිපත් කළා කියලා. අපි ඒගොල්ලන්ගේ යම් ප්‍රමිති ආයතන පිළිගන්නවා. ඒ අය අපේ ප්‍රමිති ආයතන පිළිගන්නවා ඒ කොමාර. ඒකට අයිසරයක් අපි කියන්නේ mutual recognition agreements කියලා. එතකොට රටේ හැටියට අපි බලන්න ඕනේ අපි මේක අඩු වේදමෙන් වඩා කාර්යක්ෂමව අභිමතය අඩුවන ආකාරයට පගා අල්ලස්සොල්ට ඉඳ අවම වන විදිහට මේක කරන්නේ කොහොමද කියලා. ඒක තමයි ඔයට යන්න තියෙන විසඳුම. එහෙම නැතුව අපනයනේ අපි කොහොමද කරනවනේ? පොඩි රටක් වුණාම අපිට ඉතින් තෙල් නොගෙන ඉන්න බෑනේ. යාපනයේ මන්තරනේ මිනිස්සු දිව්ව කාර් තෙල් නැතුව. ඒත් ඒ අරෙන්ද ඉතින් සාමාන්‍ය ලංකාවේ අමාරුයි මේ පෙට්‍රල් ටිකක් ගහන්න නැතුව කරන්න. අර පේසල්ලි තෙල් එනකන් ඉතින් අපිට ඉන්න බෑනේ. නියමන කොමිෂන් සභාවේ මම ආර්ථික ප්‍රසංස්කරණ අමාත්‍යාංශයේ ඒ වගේම මම හිටියා සභාපති හැටියට සේවා ඇඩ්වයිසරි ගෲප් කියන එක. සේවා සර්විසස් ඇඩ්වයිසරි කමිටි ඔෆ් මිනිස්ට්‍රි ඔෆ් ඩිපාර්ට්මන්ට් ඔෆ් ට්‍රේඩ්. දැන් ඒකෙදී මට මතකයි බොහොම තරුණ ගෘහ නිර්මාණ ශිල්පියෙක් මට ඇවිල්ලා කිව්වා අපේ දිනන මේ ගැන කැළඹීම. අපේ දිනන ඕගොල්ලෝ මේ කොන්දේසි අපිට දාන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මං කිව්වා පුතා එහෙනම් අපි මේක කරමු. මං ඔයාලට දෙන්නම් මේ URL කීපයක් දෙන්නම්. ඕගොල්ලෝ ඉතින් අපි බලන්න අනිත් රටවල කොහොමද ආකිටෙක්චර් ගැන තියෙන්නේ. මං ඊට පස්සේ ඇවිල්ලා ඕගොල්ලන්ගේ ඕන විදිහකට සාකච්ඡාවක් යෙදෙන්න. ඒ ළමයා ලස්සන හොඳ ડોකියුමන්ට් එකක් හැදුවා. වෙන්රටවල කොහොමද මේක කරන්නේ කියලා. මොකද ඒක අපි ගුරුවරුන් හැටියට මම මගේ මූලික නිර්වචනය මම ගුරුවරයෙක් කියන එක. ඒක අනුව අපි ඒ අනි උගෙන ගන්නට වගකීමක් දෙන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ ඒ වගකීම ඉෂ්ට කරා. මම ඊට පස්සේ ගිහිල්ලා ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ආකිටෙක්ට්ස් කියන එකේ මට එදා කිව්වා ලංකාවේ ඉන්න ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් 50% විතර එදා කාමරේ හිටියා කියලා. ඒගොල්ලොත් එක්ක මේ විදිහේ ව්‍යුක්ත සාකච්ඡාවක් යෙදුණා. ඇයි ගෘහ නිර්මාණ ශිල්පය මගේ මතය අනුව ගෘහ නිර්මාණ ශිල්පය මේ කිවිසුමට ඇතුළත් කළ යුත්තේ? ඇයි කියන්නේ? ඒ අනේ මේක ඓතිහාසික දේවල්. බාබා මහත්මයා ওই කට්ටිය පිටරටවල විදේශ ගෘහ නිර්මාණ ශිල්පීන් මේ අපේ ඉතිහාසයේ මේ ඉන්දියාවෙන් ඇවිල්ලා මේ අපේ මේ බැරන්ඩි බෝවිල අපගොල්ලන්ට ඔබේ කොට නැගිනි. ඔය ඇදිවල හැම එකේම ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පියෝ නෙමෙයි. රාජවරු හොඳ මිනිස්සු කොහෙන් හරි ගේනවා. ඉතින් ඒ විදිහට අපි පාර්ශ්ව කරනගේ කටයුතු කරනවා. විවුර්තව. මම මේ වගේ තැන් වලටත් එන්නේ ඒ දර්ශනය ඇතුව. ඒක ඇති වෙන්න අපේ ආණ්ඩුවේ කරනවද කියන එක ගැන ඉතින් මට වගකීම බාර ගන්න බෑ. මට කියන්න පුළුවන් මම ආණ්ඩුවේ වැඩ කරන කාලේ මම පාරදෘශ්‍යව කන්සල්ටේෂන් ප්‍රොසෙස් වෙබ් එකේ දාලා රැස්වීම් පවත්වලා මේ වෙළඳ කටයුතු ගැන නෙමෙයි අනිත් කටයුතු ගැනත් මම ඊටමත් පාරදෘශ්‍යව කටයුතු කරපු පුද්ගලෙක්. මම හිතනවා ඒකෙන් සෙතක් වෙනවා කියලා. මම අන්තිමට කියන්න ඕනේ පාර්ශ්ව කර්මන්ට සමන් දෙනවා කියලා කියන්නේ පාර්ශ්ව කරුවා කියන සියලුම දේ සත්‍යයි කියලා පිළිගන්න එක නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් අපේ ගොවියෙක්ගෙන් ගිහුවාම ගොවිය කියන්නේ අනේ මාත්‍යෝ කිසිම ආදායමක් නැහැ ඔක්කොම ඉවරයි කියලා. නමුත් ඒකම නෙමෙයි එකම කොන්දේසිය වී යුත්තේ.